ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා ශුද්වර චුහන්තුමාගේ ශුද්ද සුවිශේසය නුපටාගත් කොටසකි ඒකාන්තෙම්ම මම ඔබට කියමි තිරිංගුබීජය පොලෙවේ වැටි නොමලහොත් එය තනි බීජයක් බවට පත්වන්නේය එහෙත් එය මළහොත්. සරුලෙස පලදරයි. තම ජීවිතයට ඇලුම් කරන්නා එය නැතිකරගනි. මෙලොව තම ජීවිතේට දවේශ කරන්නා එය සදාාතන ජීවිතය සඳහාරැකගනිී. යමෙක් මට සේබේ කරන්නේද ඔහෝ මා අනුගාමී වියයුතියි. මම යම් තැනක සිටිම්ද මාගේ සේවකයාද එහිම සිටිනු ඇත. යමෙක් මට සේබේ කරන්නේද. මාගේ පියානු ඔහුට ගෞරවය කරන සේක. සමිධාණන් වහන්සේගේ ගැලවීම දායක සුභාරංචියය නම් මෙසේය අපි සුළු මොහොතකට වාඩිවමු. කිටතුමන් තුළ මා ප්‍රියාදර ප්‍රේමවන්තේනී. අදශුදෝ සභහ මාතාව සාන්ත ලෝරන්ස් මනිතුමාගේ මංගල්ලය සමරණ ලබනවා. සාන්ත ලෝරන්ස් මනිතුමා ක්‍රසුන් වහන්සේ වෙනුවෙන් තම ජීවිතය කැපකරපු මනිතුමින්. කිතුණු දහම වෙනුවෙන් ජීවිතය තම ලයසිදහෙලමින් ජීවිතය කැපකරපු මුුණනිතුමේ. මතුමාගේ මංගල්ලයේ දින්න අදමි පලවෙනිී දේව ප්‍රකාශනයෙන් සහ සුවිසසු වා කියය තුළින් අපගේ ජීවිතයට ගැඹුරු පනිවිදයක් ගෙන එනවා. විසිසම සුවිස වාක්‍යය තුළ තියෙනවා බීජයක් පොළොවට වැටිලා එය මැරුන් නැත්තන් එයින් යහපත් ප්‍රතිඵලයක් නැත්තල යහපත් ගසක් මේ ලෝකට බිහිවන්නේ නැහැ කියලා. දන්න මනුෂ්‍යන් වසින් උන්වහන්සේ අපි හැම කෙනෙකුටම කැඳවීමත් දීලතිී නොය කැඳවීම තුළ අපි මේ ලෝකයට යම්ිකිසි සේවාවක් කරේ නැත්තම්. ඒ කැඳවීමෙන් කිසිම පලක් ප්‍රයෝජනයක් අත්වන්නේ නැහැ. සුද්දෝලෝරනස් මනිතුමාගේ ජීවිතය තුළ අපේ අත්දකින්නේ එතුමා එතුමාන්නට දුන්නාව වේ මහගු කැඳවීම. හරි ආකාරෝ වටහාගෙන තමාගේ ජීවිතය ඒ දහම වෙනුවෙන්. එකසුන් වහන්සේගේ ආදරය වෙනුවෙන් කැපකරමින් වැයකරමින් තයාජ කරමින් ඒ ඔස්සේ යම්කිසි කෙනෙකුට ආලෝකයක් වන්නටවෙෙරධර්පු මනිතුමෙක් ලෙස. අප අපි අදධතුමාව මේ ආකාරයෙන් සමනනු ලබන්න එතුමාගේ මංගල්ලේ එතුමා ඒ බීජයක් මෙින් පොලොවට වැටිලා මැරිලා. ඒ බීජය තුළින් නව ගසක් බි වනාසේ එතුමාගේ ජීවිතය තුළිින් මේ සුද්දදුූ සභාවට නව. දහමක් නව පැවැත්මක් එතුමා ඇති කරන්නට එර දරපු නිසා. එසේරං පියාදරපය මහන්තේනිී උන්වහන්සේ අපිටත් තාරාධනා කරන්නේ මෙවැනි වූ ජීවිත පැවැත්මක් ගත කරන්නට අය. ගීතාවලයේ කියනවාද පිරුත්තුරු ගීය තුළ ධ්‍යනශ්‍රීලිව කටයුතු කරන අපි භාග්‍ය වන්තයයි කියලා. අපගේ ජීවිතය කැප කරන සෑම මහොතකම, වැය කරන සෑම මොහොතකම එසුද්දොල් ඕනස් මමුනිතුමාමෙන් අපගේ ජීවිතය දෙවැන් වහන්සේ වෙනුවෙන්. ඉතාමත් පරිත්‍යයාාගේශීලව කැපක කරණවලන් වහන්සේ අපිේ ගොඩක් වරපස්සාද ලබා දෙනවා. අද ගොඩක් වෙලාවට අපි අත්දකින්නේ අපගේ මේ කැපකිරීම ගොඩක් වෙලාට අපි තුළ දක්න ලබන්නේ නැහැ. මිනිසු කැමිති නෑ කැපවෙඩ. මිසු කැමිති නෑ බෑවෙන්ඩ. දෙවස්ථානයක බැලුවත් පවුල්ලක බැලුවත් අපි අත්දකින්නේ අපි අනිත්්‍යෑවෙන්වෙන් ගොඩක් වෙලාවට වැෑවෙන්නට කැපවෙන්නට උත්සාහ කරනවා අඩුයි. අපි අපි ගැන විතරමය ගොඩක් වෙලාවට හිතන්නේ. එක නිසා අද සමාජය ගොඩාක් වෙලාවට මේ ඉතාමත් දූෂිත ලෙස විනාහස්සවේගෙන යනව ඇයි අපි අපි ගැන විතරහ හිතමින් කටයුතු කරන නිසා. නමුත් අපි අපගේ ජීවිතය අනිත්තෑ වෙනුවෙන් කැප කරමින් අනිත්තෑ වෙනුවෙන් වැයකරමින් ජීවත්වෙනවන අපගේ පවුලවේවා අපගේ ගමවේවා අපගේ සමාජය වේවා අපගේ රටවේවා මේ හැම දෙයක්ම ඉතාමත් දියුණු තත්වයකට පත්කරගන්න අපට හැකියාව ලබෙන. ඒගේම සස්වාමින් වහන්සේ බලාපරොත්තු වෙන, ඒය ශුද්ධවන්ත ජීවිතයට ඇතුළවත්වීමේ භාග්‍යිය ඔබට මට ලැබෙනවා. එසනං ආදර අම්ේ තාත්තේ ද ඒ පපුති අදදිනේ තුළ ජේසු අපිට ආරාධනා කරන්නේ උණුවහන්සේ දුන්නාව මේ කැඳවීම හරියාකාරෝ තේරුම් ගෙන ඒ කැඳවීම තුළ වැෑවෙලා කැපවෙලා මේ සමාජයට ගමට මේ රටට සේවයක් කරන්නටයි. ඒ සේවාව තුළින් ශුද්ධවන්තභූචි විතේ කිරීටය. අයිති කරගන්නට ඒ සඳාවශ්‍ය වරප්‍රසාදඉල්ලා අපිමේදිව පූචායාගේ තුළ දී යාඥා කරමු.